උසස් වීම ප්‍රමාද වීම බඳවා ගැනීම ගැටළු මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ පසුගිය 6 වෙනිදායි. දුම්රිය දහවනාගාර පහින් දහවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කටල දුම්රිය දහවනේ සිදු නොවන බවටයි වාර්තා වන්නේ. තම ඉල්ලීම් සඳහා ප්‍රතිචාර නොදැක්වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සඳහන් කරනවා. අත්‍යවශ්‍ය ඉල්ලීම් රාශියක් තමයි ඉල්ලලා තියෙන්නේ. ඉල්ලීම් කීපයවත් දෙන්න බැරි මේ දුම්රිය දෙපාර්තමේන්තුව අපිට වැටහෙන්නේ නැහැ මේ කොහෙටද යන්න හදන්නේ කියලා. ඉතින් අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා දැන්වත් මේකට මැදිහත් වෙන්න. නැත්තම් හෙට සමුදා දිනේ එළඹෙන්නේ. සමුදා දිනේදී මේක විශාල වශයෙන් පාලනය කරගන්න බැරි තත්වයකට යන්න ඉඩ තියෙනවා. තව දුරටත් වෙන වෙන පැලස්තර විසඳුම් දාලා මේක පාලනය කරගන්න හැදුවොත් අපි අනිවාර්යෙන් අනිත් දාවනාගාර තුනත් මීට සම්බන්ධ කරගෙන මේක සම්පූර්ණ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දක්වා ගෙනියනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් දුම්රිය රියතුරන්ගේ ගැටළු විසඳීමට සියලු පියවර ගෙන ඇති බැවින් වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නැති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නන්දනී දිපලගේ මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ලබන 14 වෙනිදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි ඒ මහතා සඳහන් කළේ. හෙට දිනේ දුම්රිය දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් සාකච්ඡාවක් ලබා දීලා නැහැ. මොකද දැනට දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළව සිදු කරන්න ඕන කටයුතු වල සියලුම දේවල් මේට අදාළව සිදු කෙරලා තියෙන නිසා සාකච්ඡා කිරීමට කරුණක් නැති බව තමයි දැනට සඳහන් කරන්න තියෙන්නේ. මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සීමාවෙන් එහා ගිහින් කටයුතු කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන් වැටුප් කේතයක් ලබා ගැනීම, ඒ සඳහා ආයතන අධ්‍යක්ෂක ජෙනරාල් එක සාකච්ඡාවක් ලබන 14 වෙනිදා ලබා දීලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවට. ඒ සාකච්ඡාවේදී ලැබෙන තීරණය අනුව ඒ වැටුප් කේතය පිළිබඳ ඉදිරි කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. ඔවුන්ගේ ඒ ඉල්ලීමට අදාළ 95% විතර පමණ ප්‍රමාණයක වැඩ සිදුවෙලා තියෙන නිසා එහෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට තරම් අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. ඉදිරියේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් එක කොහොමද කටයුතු කරන්න කියන එක ගැන වෙනම සලකා බලන්න වෙනවා. දුම්රිය රියතුරන්ගේ වර්ජනය සම්බන්ධයෙන් ජනතාවද ප්‍රතිචාර දැක්වුවා. ඒතැනදී ඒගොල්ලන්ගේ ඉල්ලීම් ලබා ගන්න තමයි ඒගොල්ලෝ ස්ට්‍රයික් කරන්නේ. මිනිස්සු තමයි අපහසුතාවට පත් වෙන්නේ. මොනව කරන්නද අනේ වන්දන්න. ඉතින් මේ වරයක් නැහැ නේ, හැමදාම මේ වගේ තමයි. මොනවාරි මාසේ සැරයක් තියෙනවා. දැන් මේ මිනිස්සු මේම කරනකොට අපි රටත් තියෙන තාමත් විපාතේ තමයි. ඉතින් ජනතාව අසරණ වෙලා ඉන්නේ. ඔව්, වැඩ වර්ධන කියන්නේ රාජ්‍යය කියලා ආඥාල පාඩුවි කියලා තියෙන වැඩක් නැහැ නේ. මේවත් සිඟුලා දාලා මිනිස්සුන්ට සේවාවක් ලබා දුන්නා නේ. මේකේදී හැමදාම වෙන දෙයක්. මේවා පෞද්ගලික දැනුනේ කරනවා. එතකොට තමයි හරියන්නේ මේ රට හදන්න පුළුවන්. එතකොටයි මේ අතර ප්‍රවාහන අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මගී ජනතාව පත්වන අපහසුතාව සැලකිල්ලට ගනිමින් හෙට දිනේ සිට විශේෂ කාර්යාලීය බස් සේවා යෙදවීමට පියවර ගන්නා බවයි. අවිස්සාවේල්ල, පොල්ගහවෙල, අලුත්ගම, පානදුර, හලාවත, ගම්පහ සහ මීගම යන ප්‍රදේශවල සිට කොළඹට දහවනේ වන බස් සංඛ්‍යාව ඉහළ නැංවීමට මෙන්ම විශේෂ අවස්ථාවක් ලෙස සලකා කාලසටහන්වලින් බැහැරව බස් දහවනේ කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.